ఆశీర్వాదాలు భవిస్తామన్న అభిమాన ప్రేమదాస నక్కమంటేమదాస నక్కమంట සමගි ජනසන්ධානය සංවිධාන කරන ජනරැලි මාලාවේ දෙවන රැලිය බණ්ඩාරගමදී පැවැත්වුණා. මේ සඳහා දේශපාලන නියෝජිත නැතුළු විශාල පිරිසක් සහභාගී වී සිටියා. ප්‍රධාන ප්‍රතිවාදීන් පාළු පිට්ටනියකට වෙලා තනියම සෙල්ලම් කරමින් හිටියා. සෙනඟ පෙන්න පෙන්න ෆේස්බුක් එකෙන් ජනාධිපති වෙලා ඇමති මණ්ඩලයකුත් පත් කරගෙන සිහින ලෝකෙක ජීවත් වුණා. සැබෑ සතන තියෙන්නේ ෆේස්බුක් එකේ නෙවෙයි, සැබෑ සතන තියෙන්නේ ජනතාව එක්කයි. ජනතා රැල්ල ගොනු වෙලා තිබෙන්නේ අපේ නායක සජිත් ප්‍රේමදාස ළඟයි කියලා මම තමුන්නාසන මතක් කරනවා. ඉන්දියාව 91 මන්මෝහන් සිං මහත්තයා ඇවිල්ලා ආර්ථික විප්ලවය කරලා අද ඉන්දියාව ලෝකයේ තියෙන බලවත්ම රට බවට පත් කරලා තියෙනවා. ජේ.ආර්. හිටියානම්, ගාමිණී හිටියානම්, ලලිත් හිටියානම්, ප්‍රේමදාස හිටියානම් අද මේවා ගහන්නේ ලංකාවේ සහෝදරුනි. මේ ජේ.ආර්. ලට, ගාමිණී ලලිත් ලට, පුරුල්ල ලට, විජේපාල මෙන්ඩිස් ලට, රොනී ද මෙල්ලට අවස්ථාවක් හම්බුන්නේ නැහැ. 94න් පස්සේ අපිට ආණ්ඩුවක් නැහැ. එහෙමනම් දැන් තමයි අපේ කාලෙ මේ නරක කාලේ ඉවරයි. මේ සැප්තැම්බර් 21 වෙනිදා මේ රටේ අපි අනාගතය වෙනස් කරනවා. දැන් මේ රට පුරා හැම අස්සක් මුල්ලක් ගානේ ඉඳලම පීඩිත ජනතාව අපි වටා රොක් වෙන එක අපි හැමදැනම දකිනවා. මේ මහවැස්ස අස්සෙත් මේ කුඩ උස්සගෙන උත්සව භූමියට පැමිණිච්ච ඔබට අපි පොරොන්දු වෙනවා. ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය මුළු නැගෙනහිරම සජිත් ප්‍රේමදාසට ලබා දීලා අතිවිශේෂ ජයග්‍රහණයක් ලබා දෙනවායි කියලා පොරොන්දු වෙමින් මම සමුගන්නවා. ස්තුතියි. ඉතින් මගේ ගමට ඇවිල්ලා මගේ ජනතාව ආමන්ත්‍රණය කළා අපේ සජිත් ප්‍රේමදාස මැතිතුමාව ජයග්‍රහණය කරන්න දායකත්වය දක්වන්න ලැබීම ගැන මම ගොඩක් සන්තෝෂ වෙනවා. ඒ මට දුන්න ආශිර්වාදයම අපේ නායකතුමාට දීලා අපේ ඉදිරි අනාගතය එතුමාට බාර දිය යුතුයි. ඒ නිසා දැන් UNP එක ඉවරයි. ඒක පෙට්ටියන ගාලා රත්තරල්ලට පාස්තික දාලා වහන්න දීලා තියෙන්නේ. වෙන තෝරා ගැනීම නැහැ. එක තෝරා ගැනීමයි තියෙන්නේ සමස්ත රටේ ජනතාවට. ඒ තමයි පුංචි මිනිස් සුංගම මිනිහා කවුද? කවුද? සජිත් ප්‍රේමදාස. පොරොන්දු ඉදිරිපත් කරලා සීනි බෝල ලබා දීලා මේ අය හිතාගෙන ඉන්නවා මෙදා පාරක් රටේ ජනතාව රවට්ටන්න පුළුවන් කියලා. රටේ සුවහසක් ජනතාව රැවටෙන්නට සූදානම් නැහැ. අපි සූදානම් රට ගොඩ ගන්න. විපක්ෂයේ ඉඳගෙන අපි වැඩක් කරලා පෙන්නලා තියෙනවා. අපි සතුව හොඳ ටීම් එකක් ඉන්නවා. පොදු ජන රජය ක්‍රියාත්මක කරනකොට අනීතිකව පගාවට අයිලසට ලබා දුන්නු හැම බලපත්‍රයක්ම අහෝසි කරනවා, අහෝසි කරනවා. ඒ නිසා බලපත්‍ර ගත්ත අය සතුට භුක්ති විඳින්න පුළුවන් තව දින කීපයයි තියෙන්නේ. මේ දේශපාලන අල්ලස් වලට සම්බන්ධ වුණු දේශපාලඥ නිලධාරීන්ට නීති හමුවේ උත්තර බඳින්න සිද්ධ වෙනවා කියන එක මම මේ අවස්ථාවේ කියන්න කැමතියි.